වෙනසකට මගක් නමින් 100ක් කාන්තා මන්ත්‍රීවරයන් නියෝජිතවරයන් අංග සම්පූර්ණ සායමාසික පුහුණුවකට ලක් කරමින් අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ කාන්තා නියෝජනත්වය ප්‍රවර්ධනය කිරීම උදෙසා පැෆරල් සංවිධානයත් හෙට්ටිආරච්චි මැතිතුමත් මේ ගත් උත්සාහයට අපගේ පූර්ණ ගෞරවය එවගේම ශීර්ෂ ප්‍රණාමය මේ අවස්ථාවේ පොද කර සිටිනවා. මේ මොහොත වන විට කාන්තා මූලික ප්‍රතිපත්ති සම්පාදනයේ වැදගත්කම වටිනාකම එන්නම වැඩි වෙන යුගයක අල්ලස දූෂණය වංචාව හොරකම ප්‍රචලිත වූ දේශපාලන තන්ත්‍රයක් තුළ අපි තරයේ විශ්වාස කරනවා කාන්තා කේන්ද්‍රීය දේශපාලන සංස්කෘතියක් තුළින් රටට වැදගත් වූ ඵලදායි සාධනීය වෙනසක් ඇතිවෙයි කියන කාරණාව පිළිබඳව. අප රටේ සංයුතිය දිහා බැලුවහම 52%ක් කාන්තාවන්. නමුත් එයට සරිලන සාපේක්ෂ මහජන නියෝජනත්වයක් පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ ඒ වගේම පළාත් පාලන ආයතනවල සිදු වෙලා නැහැ. යහපාලන රජය තුළින් 25%ක් කාන්තා ස්ථිර මන්ත්‍රී නියෝජනත්වය අපි දකිනවා මේ රටේ දේශපාලන ශාස්ත්‍රයේ කාන්තා සවිබල ගැන්වීම උදෙසා කළ ඉතාමත්ම ප්‍රශස්ත ක්‍රියාවක් හැටියට. අපේ රට ඉතාමත්ම සෝචනීය තත්ත්වයකට පාත්‍ර වී තිබෙන මොහොතක අපි අවබෝධ කරගන්නට ඕන කාන්තාව මව සහෝදරිය දැරිය දැඩි අවධානමකට ලක් වෙලා තිබෙනවා. දේශපාලන හෝ වේවා ආර්ථික හෝ වේවා සමාජීය හෝ වේවා මේ හැම අංශයකින්ම එන්නම මේ අවධානාත්මතාවය වර්ධනය වෙලා තිබෙනවා. රටක් හැටියට ගත්තහම අද අපේ රටේ යුනිසෙෆ් සංවිධානය කළ තිබෙන සංගණනයක් තුළ පවුල් 10ක් ගත්තොත් එයින් පවුල් 7ක් තමන් ගන්නා වූ ආහාර ප්‍රමාණය අඩු කර තිබෙනවා. තුන් වේල කාපු අපේ රටේ පුරවැසි පරපුර දෙවේලට බැහැල තිබෙනවා. වේල් දෙකක් කාපු පුරවැසි පරපුර තනිවේලට සීමා වෙලා තිබෙනවා. ආහාර උද්ධමනය නිසා මාතෘ මන්ද පෝෂණය ළමා මන්ද පෝෂණය වර්ධනය වෙමින් පවතින. යුනිසෙෆ් සංවිධානයට අනුව ලක්ෂ 17කට වැඩි ප්‍රමාණයක් දූ දරුවන් ආහාර හිඟතාවෙන් පෙළෙනවා. අපි අවබෝධ කරගන්නට ඕන කෘෂවීම, ෂයවීම, එවන් නැත්නම් වේස්ටිං කියන මන්ද පෝෂණ තත්ත්වයෙන් අපේ රටේ 17%ක් දූ දරුවන් පෙළෙනවා. මෙවන් තත්වයක් තුළ විශේෂයෙන්ම අපේ රටේ දරු පරපුර අපි රැක ගන්නට ඕන. දරු පරපුර රැක ගැනීමේ වැදගත්ම කාර්යභාරය ඉටු කරන්න පුළුවන් අපේ රටේ කාන්තා පරපුරට. විනීත භාවය, සංවරශීලීත්වය, ඒ වගේම දේශපාලන ආර්ථික සමාජීය සාක්ෂරතාවය පුරුෂ පාර්ශවයට වැඩි ඉහළින් තියෙන කොට්ටාසක් තමයි අපේ කාන්තා කොට්ටාසය. ජන දුක තේරෙනවා. දරුවන්ගේ ඕනෑපාකම් තේරෙනවා. ඉතිරි කිරීමේ වැදගත්කම තේරෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපේ කාන්තා පරපුර තවදුරටත් දේශපාලනික වශයෙන් සවිබල ගන්නවා. ප්‍රතිපත්ති සම්පාදක ශාස්ත්‍රයේ ඉහළ තැනක් ලබා දෙන්නට අපි කටයුතු කරන්නට ඕන. එක පැත්තකින් නෛතික පැත්තෙන් අපිට ඉදිරියට යන්නට පුළුවන්. තවත් පැත්තකින් පක්ෂයක අභ්‍යන්තර ක්‍රියාදාමය තුළින් අපිට ඉදිරියට ගෙන යන්නට පුළුවන්. අපි අදහස් කරනවා ඉදිරි කාලවකවානු තුලදී අප පක්ෂයේ ප්‍රතිපත්ති සම්පාදක වැඩසටහනට වෙනමම සුවිශේෂී වූ කාන්තා සභාවක් ස්ථාපනය කරලා ඒ කාන්තා සභාව තුළින් පක්ෂෙත් රටෙත් ප්‍රතිපත්ති සම්පාදක වැඩපිළිවෙලේ පෙරමග ගමන් කරුවන් බවට මේ කාන්තා පාර්ශවය පත් කරන්න. ඒ වගේම රෝහණ හෙට්ටිආරච්චි මැතිතුමා ප්‍රකාශ කරපු ආකාරයට අද මේ පුහුණුව ලැබපු සියලුම මහජන නියෝජිතවරයන්ට අපි මේ අවස්ථාව අපේ පක්ෂය ලබා දෙනවා. සියම කැමති වේද දන්නේ අපේ පක්ෂයේ කාර්යය කරන්න. ඒ කෙසේ වෙතත් මේ අවස්ථාවේ දොරටුව අපි විවෘත කරනවා. ඒ වගේම මේ කාන්තා මන්ත්‍රීවරිය ඒ යහපාලන රජය තුළ ඒ ආරම්භ කරපු ඒ සාධනීය ආරම්භය අපි තවදුරටත් ක්‍රියාත්මක කරන්නට අදහස් කරනවා. අපි ආරාධනා කරනවා සියලුම කාන්තා മന്ത്രിවරයන්ට තමන්ගේ බල ප්‍රදේශයේ ඒ තීන්දුව తీරන ගැනීමේ කාර්යයන් වලදී පෙරටෙන්න පසුබට වෙන්න එපා. අනිවාර්යෙන්ම ඔබලාගේ තීන්දු තීරණවල ප්‍රශස්ත භාවයේ ඉහළත්වයක් තිබෙනවා පුරුෂ පාර්ශවයට සාපේක්ෂව කතා කරනකොට. පිරිමි ටික මාත් එක තරහ වෙයි. නමුත් ඒ කාර්යය, ඒ මහ පොළවේ යථාර්ථය අපි අවබෝධ කරගන්නට ඕන. නිවසට රුපියලක හෝ ආදායමක් ගෙනාවොත් එය ඊටාත්ම වටිනා ආකාරයෙන් භාවිතයට ගන්නේ පුරුෂ පාර්ශවයට වැඩිය කාන්තාවයි. ඒක ලෝකයේ ඔප්පු කරලා තිබෙනවා. ජපානයේ දියුණුව 70 දශකයේ ක්‍රියාත්මක වෙනකොට ඉදිරි කිරීමේ ප්‍රතිශතය ඉතාමත්ම වැදගත් වුණා. ඒ ඉදිරි කිරීමේ ප්‍රතිශතය ප්‍රවර්ධනය කිරීමේදී ජපානයේත් ඒ ඉදිරි ගමන ක්‍රියාත්මක කරන්නට නායකත්වය ලබා දුන්නේ කාන්තාවන්ගේ ඉදිරි කිරීමේ ගුණාංගය. ඒ වගේම මතක් කරන්නට ඕන විශේෂයෙන්ම මේ වගේ දුෂ්කර වේලාවක අපි කාන්තාවකගේ මේ මාතෘත්වයට අපි වටිනාකමක් දෙන්නට ඕන. ඒ වගේම කාන්තා සෞඛ්‍ය වෙනුවෙන් අපි හැමදාම පෙනී හිටියා. පෙනී හිටපු නිසා මටත් එක්තරා නමකින් ප්‍රසිද්ධ වෙන්නට ඉඩ ප්‍රස්තාව ලැබුණා. අද ස්කොට්ලන්තයේ ගත්තොත් කාන්තා සෞඛ්‍ය වෙනුවෙන් යුනිවර්සල් වැඩසටහනක්. ඒ කියන්නේ සියලුම කාන්තාවන් ආවරණය වෙන වැඩසටහනක්. සමස්ත කාන්තා පරපුරම ආවරණය වන ආකාරයට ක්‍රියාත්මක වෙනවා. ස්කොට්ලන්තයට පුළුවන් නම් ඇයි අපිට බැරි? නව ශ්‍රීලන්තයේ ජසින්තේ ආඩන් මැතිණිය අග්‍රාමාත්‍යවරිය හැටියට පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට ඒ වැඩසටහන දැරියන් වෙත පාසල් යන දැරියන් වෙත ක්‍රියාත්මක කරලා තිබෙනවා. ළඟදීම එය සමස්ත කාන්තා පරපුර වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නට ඇය අදහස් කරනවා. නව ශ්‍රීලන්තයේ ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඇයි අපේ රටේ ඒ ක්‍රියාත්මක කරන්නට බැරි? අපි විශ්වාස කරනවා කාන්තා සෞඛ්‍යයට මේ මුල්තන ලබා දීම තුළ විශේෂයෙන්ම කාන්තා මරණ අනුපාතය, ලෙඩ රෝග බෝවීම, ඒ වගේම භයංකාර රෝග බෝවීමේ ප්‍රවණතාවයන් අවම කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා. ඒ නිසා සමස්තයක් හැටියට ගත්තොත් කාන්තා ශාස්ත්‍රයට සහ මුලින්ම පක්ෂපාතී පුද්ගලයෙක් හැටියට පැෆරල් ආයතනය අද මේ ක්‍රියාත්මක කරපු අනගි භවනීය වැඩසටහනට අපේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කරමින් විශේෂයෙන්ම අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් ඒ වගේම වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් අපි විශේෂ ස්තුතියක් කරන්නට ඕන. ඒ කාලවකවානුව තුලදී තමයි කාන්තා නියෝජනත්වය මේ තරමින්වත් වර්ධනය කරන්නට නොයෙකුත් අභියෝග මැද්දේ නොයෙකුත් ප්‍රශ්න ගැටලු මැද්දේ ඒ වැඩ කටයුත්ත කරන්නට එතුමන්ලා දෙපළටත් එවකට රජයටත් ඒ ධෛර්යයේ ශක්තිය තිබුණා. අද අපිට ඉදිරි පියවර ගණනාවක් තබන්නට ඊට ප්‍රස්තාව ලැබිලා තිබෙනවා. කාන්තා ශක්තිය තුළින් ඔබලාගේ පෙරටුගාමීත්වය තුළින් රටේ ප්‍රශ්න ඉක්මනින්ම විසඳන්නට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් සියලුම දෙනාට තෙරුවන් සරණයි. ආයුබෝවන්. වණක්කම්. අස්සලාමු අලයිකුම්.